සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහම් සුවයෙන් සියලු ලෝසත නිවාස සනසාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ ආරූප වාහිනිය මේ පැයේදී සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සතරම දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනාවෙන් වෙන් අප සිදු කළ ඒ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ ධම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් ස්වාමීන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනය අලව්ව පැනසිය සෙනසුන ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය තලල්ලේ චන්දකිත්ති පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දිනම පළමුවෙන් සාදු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 ධර්මදානයක් ලෙසින් මේ දේශනාව මුළු මහත් ලෝකයා වෙත සංවේදනය කරන්නට අද දවසේ සදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා කොළඹ 7 මලලසේකර මාවතේ පදිංචි විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල් සිංහ මැතිණිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මතීෂ පොතුණුවන් අංජලී දියණිය අනගී මිනිබිරිය සහ විනෝද් මුණුපුරා ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි මහාලී හේතු අත්ථි පච්චයෝ සත්තානං සංඛිලේසාය සහේතු සප්පච්චයා සත්තා සංඛිලිස්සanti අත්ථි මහාලී හේතු අත්ථි පච්චයෝ සත්තානං විසුද්ධියා සහේතු සප්පච්චයා සත්තා විසුජ්ජන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දී උතුම් ධර්ම දානමය කුසලයක් සිදු කරනු ලබන්නේ කොළඹ 7 මලලසේකර මාවතේ පදිංචි අප විහාරස්ථානයේහි ශාසන සේවිකා සමිතියේහි ජ්‍යෙෂ්ඨ කාරක සභිකවරියක් වශයෙන් සුවිශාල සේවාවක් සිදු කරන පින්වත් විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල් සිංහ මෑණියන් ඇතුළු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පුතණුවන් මතීෂ නිහාල් සිංහ මහත්මයා දුවණිය අංජලි මිනිබිරිය අනගි සහ මුණුපුරා විනෝද් කියන ඒ පවුලේ පිරිස එකතු වෙලයි මේ වටිනා පින්කම මෙලෙසින් සිදු කරනු ලබන්නේ. विशेषेन्म 2010 वर्षे अप्रेल मासे 21 वेनिदा यदा बक्पुर पसुलसक पोय दवस अपे पिन्वत् कल्याणी निहाल सिंह मैनियन विहारस्थानेहि සිල් සමාදන් වෙලා හිටිය වෙලාව. ඉතින් එතුමියට ආරංචිය ලැබුණා තම දයාබර ස්වාමි පුරුෂයාණන් මේ රටේ සිනමාවට ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයට සුවිශාල සේවාවක් සිදු කරපු ආචාර්ය ඩී.බී. නිහාල් සිංහ මහත්මයා තම දයාබර ස්වාමි පුරුෂයා හදීසියේ අභාව ප්‍රාප්ත වුණා කියලා එතුමියට දැනගන්න ලැබුණා. ඉතින් මා බලාගෙන හිටියේ එතුමිය මොනතරම් ඉවසිලිවන්තව කලබලයකින් තොරව ධර්මානුකූල මානසිකාරයකින් කටයුතු කළාද කියන කාරණාව. ඉතින් එතුමිය එදා මියගිය ඒ දයාබර ස්වාමි පුරුෂයාණන් සිහිපත් කරලා තමයි විශේෂයෙන්ම මේ පින්කම මෙලෙසින් සංවිධානය කරගෙන තියෙන්නේ තම දාබර ස්වාමි පුරුෂයාණන්ට ඒ දරුවන්ගේ පියාණන්ට ඒ මුණුබුරු මිනිබිරියන්ගේ සීයාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙන දෙපාර්ශ්වයේම දෙමාපියන් සොහොයුරා දයානන්ද සොහොයිරියන් අයිරාංගනී සහ දමයන්ති ඇතුළු සියලු පරලෝසපත් ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ දයාබර මෑණියන් වන සාමා ගජනායක මාතාවට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. සහභාගීව සිටින හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ සහභාගී වෙච්ච පිරිස වගේම බණ අහන හැමෝටම සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරනවා. අපවත් විවදාල සීළු මහා සංඝරත්නයට පින් පවරනවා. ඉතින් පින්වත් කල්යාණී නිහාල් සිංහ මෑණියන් ඇතුළු පවුලේ දරුවන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. අභාව ප්‍රාප්ත ඩී.බී. නිහාල් සිංහ මැතිතුමන් පරලෝ සපත් වූ දා පටන්ම එතුමා වෙනුවෙන් වාර්ෂිකව විවිධ පින්කම් කරමින් පින් අනුමෝදන් කිරීම කල්යාණ නිහාල් සිංහ මෑණියන්ගේ සිරිත. බෞද්ධානාලිකා ඔස්සේ හැම අවුරුද්දෙම මේ වගේ ධර්ම දේශනාවක් පවත්වමින් ඒ වගේම නිවසේ ධර්ම දේශනා පවත්වමින් දානමය පින්කම් සිද්ධ කරමින් අනෙකුත් අවස්ථාවලදී විවිධ පින්කම් කරමින් ඒ කෘතවේදීව තම ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම හොඳින් ඉෂ්ට කරනවා. ඉතින් අදත් එවන් සත්පුරුෂ පින්කමක් තමයි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සත්වයන්ගේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද? සත්වයන් තමන්ගේ හිත කිලිටි කරගන්නේ කොහොමද? සත්වයන් තමන්ගේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද? සත්වයන් තමන්ගේ හිත කිලිටි කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාව. සූත්‍රයේ නම මහාලී සූත්‍රය. තියෙන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුක්තය. මේ සූත්‍ර දේශනාව කරන කාලේ බුදුහාමුදුරු වැඩ හිටියේ වජ්ජී කියන ජනපදයේ. වජ්ජී ජනපදයේ ප්‍රධානම නගරය වන්නේ විශාලා මහනුවරයි. එතකොට මේ විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට පසුබිම් වූ සිදුවීම සිදු වුණේ. ඉතින් පින්වත්නි මේ සූත්‍ර දේශනාව සිදු කරන්නට පසුබිම් වූ කතාවට මුල් උනේ මහාලී කියන ලිච්ඡවි රජදරුවන්. ඔය අතෝ දන්නවා විශාලා මහනුවර රජකලේ රාජ්‍ය පාලනය කලේ ලිච්ඡවීන් කියලා. ලෝක ඉතිහාසයේ පළවෙනි සමූහාණ්ඩුව බිහි කරපු පිරිස තමයි ලිච්ඡවී රජදරුවෝ. 7707 දෙනෙක් රාජ්‍ය පාලනය සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් මේ ලිච්ඡවීන් සුවිශේෂ පිරිසක්. දැන් ධර්මයේ දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පවා සමහර තැන්වලදී දේශනා කළා තියෙනවා දිව්‍ය ලෝකේ දෙවියෝ දැකලා නැත්තම් ලිච්ඡවීන් දිහා බලන්න කියලා. මොකද ලිච්ඡවීන් කියලා කියන්නේ ඊතරම්ම සුන්දර ලස්සන පිරිසක්. ඔය ලිච්ඡවීන්ගේ ශරීරයේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ලිච්ඡවීන්ගේ ශරීරයේහි ඇතුලේ තියෙන මේ නහර එහෙම විනිවිද පේනවා බොහෝ දෙනාට. හැම එච්චරටම තුනි. දැන් අපේ ඇඟේ තියෙන නහර පේන්නේ නැහැ නේ එහෙම විනිවිද නේද? අපේ නහර පේන්නේ කේන්ති ගිහිල්ලා ඉලිප්පිලා එන වෙලාවට විතරයි. ලිච්ඡවීන්ගේ එහෙම නෙවෙයි. ලිච්ඡවීන්ගේ බොහොම ශරීරයේ හැම විනිවිද යන සුළු එකක් පේනවා. ඉතින් ඒ නිසාම මිනිස්සු කියන්න ගත්තලුනේ මේ අයට හැම නෑද කොහෙද කියලා. නීචවි එහෙම නැත්නම් ලීන චවි කියන අදහසින් තමයි ලිච්ඡවි කියන වචනේ හැදිලා තියෙන්නේ. ලීන කියන්නේ තුනී වෙච්ච, චවි කියන්නේ හැම කියන එක. තුනී හැමකට උරුමකම් කියපු අය තමයි ලිච්ඡවි. ඉතින් මේ ලිච්ඡවීන් අතර හිටපු එක්කෙනෙක් තමයි මහාලී කියලා කියන්නේ. මහාලී දවසක් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ ඉන්න වෙලාවක බුදුහාමුදුරුවෝ වෙත පැමිණිලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි, මේ පූර්ණ කස්සප ඉන්නවනේ. මේ පූර්ණ කස්සප මේ සත්වයන්ගේ කිලිටි වීමට හා පිරිසිදු වීමට හේතුවක් පනවන්නේ නැහැ. එයා කියන්නේ හේතුවක් නැතිවමයි සත්වයා කිලිටි වෙන්නේ, හේතුවක් නැතිවමයි සත්වයා පිරිසිදු වෙන්නේ කියලා. දැන් ඔයත් දන්නවා බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙම ඉන්දියානු සමාජයේ හිටියා තමනුත් බුදු වෙලා කියලා කියාගන්න. කී දෙනෙක් හිටියද? 6 දෙනෙක් හිටියා. ඒ 6 දෙනාට අපි කියන්නේ ෂඩ් ශාස්ත්‍රවරු කියලා. ෂඩ් කියන්නේ 6ටනේ. ශාස්ත්‍රවරු විදිහට පිළිගන්න බුදු වෙලාය කියලා කියාගන්න 6 දිනක් හිටියා. ඉතින් බලන්න බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම 6 දිනක් හිටියනම් මේ කාලේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න එක ගැන අමුතුවෙන් කලබල වෙන්න දෙයක් නැහැ නේද? ඒක ලෝකේ හැටි. කොහෙත් එහෙමයි. ඉතින් මේ ෂඩ් ශාස්ත්‍රවරු අතර එක්කෙනෙක් තමයි පූර්ණ කස්සප කියලා කියන්නේ. ඉතින් පූර්ණ කස්සප ඇසුරු කරපු යාගේ ධර්මය අහපු කෙනෙක් තමයි මහාලී. ඉතින් මහාලී ඇවිල්ලා බුදුහාමුදුරන්ට දේශනා කරන්නේ පූර්ණ කස්සප කියන විදිහට නම් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ කිලිටි වීමට හේතුවක් නැහැ. නිකම්මයි කිලිටි වෙන්නේ සත්වයෝ. පිරිසිදු වීමටත් හේතුවක් නිකම්ම පිරිසිදු වෙනවා. හේතුවක් නැතිව. බුදුරජාණන් වහන්සේ මොකක්ද ගැන කියන්නේ? සත්වයන්ගේ පිරිසිදු වීම සිද්ධ වෙන්නේ හේතුවක් ඇතිවද හේතුවක් නැතිවද? සත්වයන්ගේ කිලිටි වීම සිද්ධ වෙන්නේ හේතුවක් ඇතිවද නැතිවද කියලා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මොකද්ද මේ පිරිසිදු වෙනවා කියලා කියන්නේ. දැන් පිරිසිදුකම අර්ථ දෙකකින් ගන්න පුළුවන්. මොකද්ද? කායික පිරිසිදුකමයි මානසික පිරිසිදුකමයි. කය පිරිසිදු කර ගැනීමයි හිත පිරිසිදු කර ගැනීමයි. කය කිලිටි වීමයි හිත කිලිටි වීමයි. ඒතර දැන් මෙතනදී අවධාරණය කරන්නේ මේ කය සම්බන්ධ කතාවක් නෙවෙයි. දැන් කය කිලිටි වෙන විදිහ තියෙනවා. කවුරු හරි කෙනෙක් නිතරම දූවිලි වලට පරිසරයට निराවරණය වෙලා හිටියොත්, ඉතින් දාඩිය දාන තැනක හිටියොත්, දූවිලි වදින තැනක හිටියොත්, කුණු ගොඩවල් අසුරේ හිටියොත්, ඉතින් සාමාන්‍ය මේ කය කිලිටි වෙනවා. නේද? මොකද අනිත් එක තමයි මේ ශරීරය කියලා කියන්නේම කුණප කොටාෂ 32ක එකතුවක්. එතකොට ඒ කුණප කොටාෂ 32ේ ස්වභාවයම ජරාවටපත් වෙන එක, කුණු ගඳ ගහන එක, දුගඳ හමන එක, කිලිටි වෙන එක, අපවිත්‍ර වෙලා යන එක. ඒක ස්වභාවයක්. එතකොට කායික කිලිට ස්වභාවයෙන්ම ඇති වෙනවා. ඉතින් කය කිලිටි වුණාම ඒකනේ අපි කරන්නේ, කය හොදනවා නේද? උදේට නැගිටලා ඇස් හොදනවා, මූණ හොදනවා, ඇඟ හොදනවා, නාවනවා, පිරිසිදු කරනවා. ඒ වාගේ දේවල් අපි කරනවා. ඒකට වැඩපිළිවෙලක් අපි යොදාගෙන තියෙනවා. කය කිලිටි වුණාම අපි කය ඉක්මනටම පිරිසිදු කරගන්නවා. හැබැයි මේ ලෝකේ ඉන්න ගොඩාක් මිනිස්සු හිත කිලිටි වුණාම එතරම් ඉක්මනට එහෙම පිරිසිදු කරගන්න උනන්දු වෙන්නේ නැහැ. නේද? කිලිටි කරගෙන ඉවර වෙලා ඔක්කොම මාසෙකට සැරයක් පන්සලේදී සුද්ධ කරන්න බලාගෙන ඉන්නවා. ඒකනේ කරන්නේ සිල් සමාදන් වෙලා. දැන් කය කිලිටි වුණාම කොච්චර ඉක්මනද බලන්න. මම නිතර කියන කතාවක් ඔයත් අහලා ඇති. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් කලුවරේ කොහේ හරි යනවා. එහෙම ගියොත් බල්ලෙක් කත කරපු ජරා ගොඩක් පෑගෙනවා. දැන් ජරා ගොඩක් පෑගුණු ඔබට කියලා හිතන්න. දැන් පෑගිච්ච වෙලාවේ ඉඳලා ඔබ මොකද කරන්නේ? අනේ කාලෙකින් ජරා ගොඩක් පෑගුණා කමන්නේ, ඔහොම දිබිච්චාවේ කියලා සූඳ බල ඉන්නවද? නෑනේ. පෑගිච්ච වෙලාවේ ඉඳලා වටපිට බලනවා. මොකද අතුල්ලන්න තනකොළ ගොඩක් තියෙනවද කියලා. නේද? පෑගිච්ච වෙලාවේ එහා මෙහා වටේම අතුල්ල ගිහිල්ලා ටැප් එකක් ගාවට ගිහිල්ලා හොදගෙන ඊට පස්සේ සබනුත් දාලා, තව මොනවා හරි විස බීජ නාශක දියරේකුත් දාලා, නේද? ඊට පස්සේ ඒත් හිතට මදි. ඊට පස්සේ මොකද කරන්නේ? පර්ෆියුම් ටිකකුත් ගහනවා. එතෙට්ට ගහලා ඒත් හිතට මදි. ඊට පස්සේ කකුල නවල ඉඹල බලනවා තාම ගඳ තියෙනවද කියලා. දැන් බලන්න, ගත කිලිටි වුණාම පිරිසිදු කරගන්න තියෙන උවමනාව. දැන් ඔබ ඔබෙන්ම විමසලා බලන්න, ඔය උවමනාවම තියනවද ඔබේ හිතට නරක සිතිවිල්ලක් ආවොත්? ඒක නෑනේ. ගත නම් මොකද? කුණු ශරීරෙ මැරෙනකොට දාලා යන එක. නේද? ආයෝ කරන් යන්නේ නෑනේ මැරෙන වෙලාව. හැබැයි සිත එහෙමද? සිතෙහි රැස් කරගත් කුසල අකුසල කර්ම ශක්තියින් සිතිවිලි අනුව තමයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. ඒකට අපි වැඩියෙන් උනන්දු වෙන්න ඕන. හරිනම් සිත ගැනනේ. නේද? අනිත් එක තමයි ගත කිලිටි වෙන්න ටික වෙලාවක් යන්න පුළුවන්. ශරීරය හොදගෙන ඉවර වෙලා පිරිසිදු කරාට පස්සේ ඕක කිලිටි වෙන්න ටික අපි හිතමු පැය දෙකක් යන්න පුළුවන්. හැබැයි හිත කිලිටි වෙන්න එක මොහොතයි යන්නේ. එක මොහොතයි හිත කිලිටි වෙන්න යන්නේ. එහෙනම් අපේ වැඩි අවධානය යොමු කරන්න ඕන ආන්නේ කිලිටි වෙච්ච හිත පිරිසිදු කරගන්න. එතකොට මෙන්න මේ හිත කිලිටි වෙන එක, පිරිසිදු වෙන එක, අහේතුකව අප්‍රත්‍යයෙන් සිද්ධ වෙන එක, හේතු අප්‍රත්‍යක් නැතුව සිද්ධ වෙන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සහේතු සප්පච්චෝ. හිත කිලිටි වෙන්නත් හේතුවක් තියෙනවා, ප්‍රත්‍යක් තියෙනවා. හිත පිරිසිදු වෙන්නත් හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා. එහෙම නැතුව හිත කිලිටි වෙන එකයි පිරිසිදු වෙන එකයි ඉබේ වෙන වැඩක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. දැන් බලමු කොහොමද අපේ හිත කිලිටි වෙන්නේ කියලා. හිත කිලිටි වෙන්නේ වෙන වෙලාවක නෙවෙයි. හිත කිලිටි ඔන්න මෙතෙන්ට ගියාම හිත කිලිටි වෙනවා. දැන් සමහර එහෙම කියනවනේ, අපෝ තෙන්ට ගියොත් හිත කිලිටි වෙනවා, හිඳ මඟතට යන්න. නේද? කිලිටි වෙනවා. හරි නරක වෙනවා. හරි එහෙමනේ කියන්නේ. අහවල් තැනට ගියොත් හිත නරක වෙනවා. ඊළඟට අහවල් දේ බැලුවොත් හිත නරක වෙනවා. ඒ ආදි වශයෙන් එක එක කියනවා. ඕව අහගෙන හිටියොත් මගේ හිත නරක වෙනවා. එහෙම නැත්නම් ඔතන ගිහිල්ලා කන්න ඔය කෑමට ආස හිතුනොත් හිත නරක වෙනවා. ආදි වශයෙන් එක එක දේවල්, තැන්, පුද්ගලයෝ මුල් කරගෙන කියන හිත නරක වෙනවා කියලා. එතකොට මේකෙන් අපි ගන්න තියෙන දෙයක් තමයි හිත නරක වෙන්නේ අරමුණු නිසාය කියන කාරණා. මේ කියන කතාවෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒකයි. හිත නරක වෙන්නේ අරමුණු නිසා. මොනවද අරමුණු කියලා කියන්නේ? දැන් මිනිස්සු විදිහට අපි මේ සමාජ ජීවත් වෙනවා. මිනිස්සු විදිහට සමාජයේ අපිට පහසුවෙන් ජීවත් වීම සඳහා අප විසින් අතීතයේ රැස් කරන ලද කර්මවලට අනුරූප පහසුකම් අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ හරියට කිව්වොත් අපි දැන් මේ ශරීරය අපි හොඳට ගෙවල ගත්ත භාණ්ඩයක් වගේ නේද? දැන් සමහර වාහන තියෙනෝනේ. වාහනයක් නිකම්ම ගන්නත් පුළුවන්. හැබැයි හොඳට ගෙවල ගත්තොත් වාහනේ ෆුල් ඔප්ෂන් කරලා ගන්න පුළුවන්. නේද? ඒ වාහනේ තියෙන AC වැඩ කරන ඒවද, කැසට් රේඩියෝ තියෙන ඒවද, ඔක්කොම ටික හොඳට අවශ්‍ය කරන දේවල් ඔක්කොම හොඳට අංග සම්පූර්ණ කරලා ගන්න පුළුවන්. ආන්නේ වාගේ මේ මනුෂ්‍ය ශරීරය කියන එක වාහනයක් වගේ නම් අපි මේ වාහනේ ගොඩක් අය ෆුල් ඔප්ෂන් කරලා අරන් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? සමහරුන් එහෙම අරගෙන නැහැ. සමහරු එහෙම අරගෙත් නැති හින්දා මොකද වෙලා තියෙන්නේ? ශරීරය ලැබිලා තියෙනවා. හැබැයි ශරීරයට ඔබින ඇස් දෙකක් ලැබිලා නැහැ. එහෙම තියෙනවා නාන ෆුල් ඔප්ෂන් නැහැ. නේද? කන් දෙක ලැබිලා තියෙන ඇහෙන්නේ නැහැ හැබැයි. ඊළඟට තව ගත්තොත් සමහරුන්ගේ අත් නැහැ, පා නැහැ. ඒ විදිහට අංග විකල භාවය. ඒතර අපිට එහෙම නැහැ. අපිට දැන් මේ ශරීරය නැමැති වාහනේ ෆුල් ඔප්ෂන් විදිහට ලැබිලා තියෙනවා. ඇයි අපි ඒකට ගෙවලා තියෙනවා. මොකද්ද ගෙවලා තියෙන්නේ? හොඳ කර්ම රැස් කරලා. හොඳ කර්ම රැස් කරපු නිසා හොඳ විදිහේ වාහනයක් නැමැති ශරීරයක් ලැබිලා තියෙනවා. මොනවද? ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, හොඳට ආග්‍රහණයේ ගඳ සුවඳ දැනෙන, හොඳට රස දැනෙන, හොඳට ස්පර්ශ දැනෙන, හොඳට හිතන්න මතන්න පුළුවන් මොලයක් තියෙන නේද? ශරීරයක් අපි ලබාගෙන තියෙනවා. ආන්න ඒ ඉන්ද්‍රිය විකලත්වයක් නැති හොඳ ශරීරයක් අපට ලැබිලා තියෙන අපි අතීතේ හොඳ කර්ම කරපු නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳ ශරීරයක් සහ ශරීරය හා බැඳුණු ශරීරාංග හොඳ වුණාට වැඩක් නැහැ. ඒවාට ගෝචර වෙන අරමුණුත් හොඳ වෙන්න ඕන. ඒකත් අපේ කර්මය නිසාම අපිට ලැබෙන එකක්. නේද? දැන් වාහනේ හරියට තිබ්බට වැඩක් නැහැ නේ තෙල් නැත්තම්. දැන් පහුගිය දවස්වල ඒකනේ ගොඩක් තිබුණේ පොලිම් වල හිටියේ මිනිස්සු සෑහෙන. ඒතර ආන්න ඒ වගේ ඇස් තිබ්බට වැඩන්නේ ඇහැට ප්‍රිය රූප දකින්න හැකියාවක් නැත්තම්. කන් තිබ්බට වැඩන්නේ කනට මිහිරි ශබ්ද ඇහෙන්නේ නැත්තම්. නහය තිබ්බට වැඩක් නැහැ හොඳ ගඳ සුවඳ හොඳ ආග්‍රහණය කරන්න බැරි නම්. නේද? දිව තිබ්බට වැඩන්නේ දිවට මිහිරි රස දැනෙන්නේ නැත්තම්. කය තිබ්බට වැඩන්නේ කයට සුව පහසු ස්පර්ශ ලැබෙන්නේ නැත්තම්. ආන්නේ වගේ මේ ඉන්ද්‍රයන් ටික ලැබුණට මදි. මොකද වෙන්න ඕන? ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණුත් හොඳට ලැබෙන. ඒකටත් ගෙවලා තියෙන්න ඕන. අපි ගෙවපු විදිහට තමයි අපිට ඒ අරමුණු ලැබෙන්නේ. ගෙවනවා කියන්නේ මොකද්ද? හොඳ කර්ම රැස් කරන. ආන් අප විසින් රැස් කරන ලද හොඳ කර්මවල විපාක විදිහට තමයි අපිට ඇහැට රූප පේන්නේ. නරක කර්ම කළ තිබ්බොත් නරක රූප පේන්නේත් ඒ කර්මවල විපාක විදිහටම තමයි. ඊළඟට කනට හොඳ ශබ්ද ඇහෙන හොඳ කර්මවල විපාක නිසා. අමිහිරි ශබ්ද ඇහෙන මොකක් නිසාද? ඒත් නරක කර්මවල විපාක. එතකොට ඔන්න ඉන්ද්‍රයන්ට හොඳ අරමුණු ගෝචර වෙන්නේ අපි විසින් හොඳ කර්ම කරපු නිසා. නරක අරමුණු ගෝචර වෙන්නේ අප විසින් නරක කර්ම කරපු නිසා. එතකොට මේ දෙකටම වග කියන්න ඕන කවුද? වග කියන්න ඕන අපි. නේද? දැන් හොඳ කර්ම ගෝචර වුණාම මේකේ ක්‍රෙඩිට් එක අපි ගන්නවා. මං කරපු හොඳ ඒවයි විපාක මට ලැබුණා කියලා. නරක කර්ම වල අරමුණු ආවොත් නරක කර්මයක විපාකයක් විදිහට කවුරු හරි අකමැතිය කියන්නේ දකින්න ලැබුණොත් හිතනවද මේක මගේ කර්මෙ හින්දායි මේ දකින්න ලැබුණේ කියලා නෑ මේ බලන්න කර්මකාරය ආවනේ මගේ ඇස් දෙකට පේන්නේ කියලා අනිත් එක්කෙනාට තමයි බනින්නේ නේද හැබැයි මතක තියාගන්න අනිත් ඒ වගේ කර්මකාරයක අපේ ඇස් දෙකට පේන්නේ මොකක් නිසාද ඒකත් අපේ කර්මයක් එහෙනම් හොඳ නරක කර්ම වලට අනුරූපව තමයි හොඳ නරක අරමුණු ග්‍රහණය කරගන්න අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ. ඒකට වග කියන්න ඕන අපි වෙන කවුරුවත් නෙවෙයි. අප විසින් රැස් කරගන්නාලද හොඳ නරක කර්ම වලට අනුරූපව තමයි හොඳ නරක අරමුණු අපිට අත්විඳින්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ අරමුණු පරිහරණය කරන එකට තමයි ජීවත් වෙනවා කියන්නේ. මොකද්ද? ඇහැට පේන රූප බල බල ඉන්නේ. ඔක තමයි ජීවත් වෙනවා කියන්නේ. කනට ඇහෙන ශබ්ද අහන එක. නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන. දිවට දැනෙන රස විඳින එක. කයට දැනෙන පහස විඳින එක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඔය ඔක්කොම කරන්නේ නැත්තම් නිකන් ඉන්න වෙලාවට හිතා ඉන්න එක. ජීවත් වෙනකම් කරන්නේ ඕකනේ. නේද? ඕන්න ඕකට තමයි ජීවත් වෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ අරමුණු පරිහරණය කරන්න යාම තුල තමයි මිනිස්සු හිතින් කිලිටි වෙන්නේ පිරිසිදු වෙන්නේ පරිහරණය කරනු ලබන අරමුණ මුල් කරගෙන තමයි හිතෙන් කිලිටි වීමයි ඒ වගේම හිතෙන් පිරිසිදු වීමයි කියන මේ දෙකම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආන්න ඒ කාරණාව මෙතෙන්දී පැහැදිලි කරනවා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය සංයුත්ත නිකාය කන්ද සංයුක්තයට අයිති සූත්‍රයක් එහිදී මතක් කරන්නේ පංචස්කන්ධය මුල් කරගෙන කොහොමද සත්වයා පිරිසිදු වෙන්නේ සත්වයා කිලිටි වෙන්නේ කියන එක. දැන් පංචස්කන්ධය කියලා කිව්වහම ගොඩක් අයට එක සැරේට මතක් වෙන්නේ මේ ශරීරයනේ. නේද? අනේ මේ කුණු පංචස්කන්ධය කියලා එක සැරේ ශරීරය විතරයි මතක් වෙන්නේ. ඒතර ශරීරය සහ ශරීරය මුල් කරගෙන ඇති වෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ක්‍රියාකාරකම් පංචස්කන්ධය නමින් හඳුන්වනවා. ඒක එකක්. ඊළඟට අර ශරීරයේ මුල් කරගෙන අපි ක්‍රියාත්මක වෙනෝනේ. ඒ කියන්නේ රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ආග්‍රහණය කරන ඒව කරනෝනේ. අන්න ඒ කරන වෙලාවටත් ඒ අරමුණු පරිහරණය කරන වෙලාවටත් මොකද වෙන්නේ? පංචස්කන්ධ ඇති වෙනවා. අන්න ඒක අපි තේරුම් ගන්න. එතකොට දැන් අපි මනුස්සයෙක් විදිහට උපත ලබනවා කියන්නේම පංචස්කන්ධය පහළ වෙන එක. දැන් ඒක තමයි අපි මේ පරිහරණය කරගෙන භුක්ති විඳගෙන යන්නේ. ඒ උපතින් ලැබිච්ච දේ. ඊට පස්සේ ඉපදිලා අපි ජීවත් වෙනකොට කරන්නේ මං කියන්නේ අරමුණු පරිහරණය කරන එක කියලා. ඒ අරමුණු පරිහරණය කරනකොට මොකද වෙන්නේ? ඒ හැම අරමුණක්ම මුල් කරගෙනත් පංචස්කන්ධ ඇති වෙනවා. කොහෙද ඇති වෙන්නේ? හිතේ. වෙන කොහෙවත් නෙමෙයි. හිතේ පහළ වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධ හැම අරමුණක්ම මුල් කරගෙන පහළ වෙනවා. කොහොමද ඒක වෙන්නේ? දැන් ඔන්න අපිට දැන් අවුරුදු අපි හිතමු 45කට 50කට කලින් 60 70කට කලින් මේ පංචස්කන්ධයක් ලැබුණ ශරීරයක් මුල් කරගත්ත වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ගොඩවල් ටික ලැබිලා අපි ඉපදුණා. ඒක දැන් කලින් සිද්ධ වෙච්ච එකක්. ඊට පස්සේ අපි ලැබිච්ච ශරීරය දැන් පරිහරණය කිරීම වශයෙන් දැන් ජීවත් වෙනවනේ. ජීවත් වෙනකොට මොකද කරන්නේ? ඔන්න ඇහැට පේන රූප බලනවා. ඒතර බලන හැම රූපයක්ම මුල් කරගෙනත් පංචස්කන්ධයක් පහළ වෙනවා. ආන්න ඒක තමයි බොහොම අවධානයෙන් තේරුම් ගත යුතු පංචස්කන්ධය වන්නේ. කොහොමද ඒක වෙන්නේ? ඇහැට පේනවනේ රූපයක්. ඒ රූපයට කියන්නේ රූප කියලා. ඒ රූපය ඇහෙන් විඳිනවනේ විඳින කියන්නේ බලනවනේ බලන එකට කියන්නේ වේදනා කියලා. ඇහෙන් බලපු විඳපු රූපේ අපි අඳුර ගන්නවනේ මෙහා අහවලා මෙහා එහෙම මිනිහෙක් ගැහණු කෙනෙක් පිරිමි ආදි වශයෙන්. ඒක තමයි සංඥා කියන්නේ. ඒ මුල් කරගෙන සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒකට කියන්නේ සංඛාර. ඒ සියල්ල වෙන වෙනම දකින්න මෙතන ඇති වෙච්ච රූපය ඇහැ මුල් කරගෙන ඇති වුණේ. ඒක රූප. ඊට පස්සේ මේ වේදනාව ඇහැ මුල් කරගෙන ඇතිවෙච්ච වේදනාවක්. ඒක නිසා ඒකට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා. ඒ රූපය අඳුනාගත්ත. ඒකට කියන්නේ රූප සංඥා කියලා. ඒ රූපය මුල් කරගෙන සිතවිල්ලක් ඇතුළේ සිතවිල්ලට කියන්නේ රූප සංචේතනා කියලා. ඔය ආදි වශයෙන් එක එක වෙන වෙනම දැනගන්නවා. දැනගන්නේ මොකෙන්ද? විඥාන. ඒතකොට ඔන්න ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය මුල් කරගෙන පංචස්කන්ධයක් ඇති වෙනවා. ඊට පස්සේ ආපහු තව රූපයක් දකිනකොට මොකද වෙන්නේ? ඒ රූපය මුල් කරගෙන තර විදිහටම පංචස්කන්ධයක් ඇති වෙනවා. ඇහෙන් රූපයක් දකින්න ඕනේ. ඒ අතර කනට සද්දයක් ඇහෙනවා. කනට සද්දයක් ඇහුණාත් මොකද වෙන්නේ? මේ ශබ්දය මුල් කරගෙනත් පංචස්කන්ධයක් ඇති වෙනවා. සද්දයට කනට ඇහිච්ච ශබ්දයට කියන සද්ද රූප කියලා. අන්න එහෙනම් හැම අරමුණක්ම මුල් කරගෙන රූප ඇති වෙනවා. ඇහෙන් රූප දැක්කහම ඒකට කියන රූප, කනෙන් ශබ්ද වුණාම කියන සද්ද රූප. ඊළඟට නහයට ගඳ සුවඳ දැනුණාම ගන්ධ රූප. දිවට රස දැනුණාම රස රූප. කයට ස්පර්ශ දැනුණාම පොට්ටබ්බ රූප. සිතට සිතිවිලි ආවම ධම්ම රූප. ඒ ඔක්කොම රූප. අන්න රූපස්කන්ධයේදී රූප හැටියට හඳුන්වන්නේ ඒ ටික. එතකොට ඒවා විඳින ස්වභාවයේ වේදනාව, ඒවා අඳුන ගන්න ස්වභාවයේ සංඥාව, ඒවා මුල් කරගෙන සිතිවිල්ලක් ඇති වෙන ඒවා සංඛාර, ඒ සියල්ල වෙන වෙනම දැනගන්න ස්වභාවයේ විඥාන. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? අරමුණක් පරිහරණය කරන හැම මොහොතකම පංචස්කන්ධයක් ඇති වෙනවා. එක වෙලාවක ඇති වෙන එක පංචස්කන්ධයයි. ඒ පංචස්කන්ධේ නැති වෙන්න ඕනේ ඊළඟ එක ඇති වෙන්න. ඊළඟ එක ඇති වෙනකොට මුලින් ඇති වෙච්ච එක නැති වෙනවා. ඔය විදිහට මොහොතක් පාසා මේ පංචස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනවා. මෙන්න මේ ඇති වෙලා නැති වෙලා යන ටික කාලෙ. ඕක ඊටාම ශනික වෙන්නේ. මෙන්න මේ ටික කාලයේ ඇති වෙන ආස්වාදයේ මිනිස්සු ඇලෙනවා. මේ ටික කාලයේ ඇති වෙන අමිහිරි අරමුණෙහි ගැටෙනවා. ආන්න එහෙම ඇලෙන්න ගැටෙන්න ගියාම තමයි මිනිස්සු කිලිටි වෙන්නේ. හිත කෙලෙස ගන්නෙ. හිත අපිරිසිදු කරගන්නේ. ඒතර ඔය ටික කාලේ ඔය ඇති වෙලා නැති වෙලා යන ටික මොහොතේ සුව අරමුණු වල ඇලෙන්නේ නැතුව හිටියනම්, දුක් අරමුණු වල ගැටෙන්නේ නැතුව හිටියනම් ආන්න හිත පිරිසිදු කරගන්න යාට පුළුවන්. අන්න එහෙමයි හිත පිරිසිදු කරගන්න වෙන්නේ. එතකොට කොහොමද මේ අරමුණු වල ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඕන කියන එකත් අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ මහාලීට මතක් කරනවා. මහාලි මේ රූපය කියන එක දුකයිද සැපයිද? දැන් සාමාන්‍යයෙන් රූපය දුකයි කියලානේ කියන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා රූපයේ ඒකාන්ත දුකක් නැහැ. රූපයේ ඒකාන්ත දුකක් නැහැ. රූපය ඒකාන්ත දුකක් නම්, රූපය දුකටම නැඹුරු වෙච්ච එකක් නම්, රූපයේ සැපක් ඇත්තේම නැත්තම් මොකද වෙන්නේ? මිනිස්සු රූපයේ ඇලෙන්නේ නැහැ. නේද? දැන් අපි ওই දකින්න රූපවල කැමැත්ත ඇති කරගන්නේ මොකක් නිසාද? දුක නම් අපි කැමැත්ත ඇති කරගන්නවද? නෑ. ඒ මොහොතක සුවයක් එතන තියෙන නිසා. එහෙනම් රූපයේ ඒකාන්ත වශයෙන්ම දුකක් තියෙනවා කියලා කියන්න බෑ. නොවෙනත් සදාතනික දුකක් රූපේ තියෙනවා කියලා කියන්න බෑ. රූපය කියන එකත් නිතරම පෙරලෙන එකක්. සැප දුක දෙකම පෙරලෙනවා. ආන්නේ වගේ එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයෙහි කිසියම් සැපයක් තියෙන නිසා මිනිස්සු සත්වයෝ දුකෙන් ඈත්ව තිබෙන විට අර සැපේ ඇලෙනවා. දැන් ඔන්න රූපයේ කිසියම් සැපයක් තියෙනවා. ඒ වෙලාවට රූපේ දුකක් නැහැ. ඒ වෙලාවට මොකද කරන්නේ? ඒ වෙලාවට ඇලෙනවා. ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට ඇහෙන් දකින රූපයේ මොහොතක හරි සුවයක් තියෙනවා නම් ඒ වෙලාවේ ඒ රූපේ බලන එක්කෙනාට දුකක් දැනෙන්නේ නැත්නම් ඒ රූපේ සම්බන්ධයෙන් එයා මොකද කරන්නේ? එයාට සැපයක් නම් දැනෙන්නේ. ඒ දැනෙන සුළු සැපෙහි එයා ඇලෙනවා. එතකොට මෙන්න මේක තමයි ප්‍රශ්නේ. මොකද්ද? අපි අරමුණු පරිහරණය කරනකොට අපේ හිතේ ඇති වෙනවයි අරමුණ සම්බන්ධයෙන් මනෝභාව තුනක්. ඒ මනෝභාව තුනට කියනවා මනාප, අමනාප, මනාපාමනාප කියලා. මනාප කියන්නේ මොකද්ද? කැමති කියන්නේ. අමනාප කියන්නේ අකමැති කියලා. මනාපාමනාප කියන්නේ කැමති අකමැති දෙකම තියෙනවා. කැමතිත් නැහැ අකමැතිත් නැහැ කියන එක නෙවෙයි. කැමැත්තක් ටිකක් තියෙනවා. අකමැත්තක් ටිකක් තියෙනවා. ඒ දෙකම සමබරව තියෙන එකට තමයි මනාපාමනාප කියන්නේ. ඔන්න බලන්න මෙහෙම කවුරු හරි කෙනෙක් ඇහෙන් රූපයක් දකිනවා. ඒ දැක්කහම එයාට ඒ රූපයට කැමැත්තක් ඇති වෙනවා. මනාපය. එයාගේ රුචිකත්වය අනුව ඒක තීරණය වෙන්නේ. එතකොට එයාට ඒකට මනාපයක් ඇති වුණා කියලා හැමෝටම මනාපය ඇති වෙන්නේ නේද? එක්කෙනෙකුට දෙන්නෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් දැන් අපිට මනාපය ඇති වෙන සියලුම දේවල් වල සමස්තයේම මනාපය හැමෝටම ඇති වෙනවද? එහෙම ඇති වෙන්නේ නැහැ. එහෙමුණුත් එක්කෙනාට ඔක්කොම try කරන්න ගත්තොත් නේද? මහා ප්‍රශ්නයක් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම සමහර වෙලාවට ඉන්න පුළුවන් 4-5 දෙනා ඉන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට ගත්තාම එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔන්න මතක තියාගන්න ඒ පුද්ගලයාගේ රුචිකත්වය අනුව රූපයට මනාපය ඇති වෙනවා, අමනාපය ඇති වෙනවා, මනාපාමනාපය ඇති වෙනවා. අන්න මනාප අරමුණු ආවහම ඇති වෙන වේදනාව මොකද්ද? කැමැති අරමුණු ආවහම සුඛ වේදනාව. අකමැති රූපයක් දැක්කොත් ඇති වෙන වේදනාව මොකද්ද? දුක්ඛ වේදනාව. කැමැත්තයි අකමැත්තයි දෙකම සමබරව තියෙන විදිහේ අරමුණක් ආවොත් ඇති වෙන වේදනාව මොකද්ද? උපේක්ඛා වේදනා. අන්න වේදනා තුනයි. මොකද්ද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. ඕක සාමාන්‍යයෙන් ගිහි ප්‍රතග්ජන ඔබට අපට වගේම රහතන් වහන්සේලාටත් ওই වේදනාවල් ඇති වෙනවා. සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා. හැබැයි රහතන් වහන්සේලා මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය, අධ්‍යාත්මික බාහිර ආයතන ක්‍රියාකාරීත්වය, පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය පිළිබඳව යථාර්ථය හොඳට දැනගෙන කටයුතු කරන නිසා උන්වහන්සේලේ අරමුණු හමුවේ බොහෝම යෝනිසෝ මනසිකාරයෙන් හොඳින් කටයුතු කරන නිසා ඒවයි කෙලෙස් අවුස ගන්න. අපි එහෙම නෙවෙයි. අපි මොකද කරන්නේ? සාමාන්‍ය ප්‍රත්‍යඥ අපි මනාප අරමුණකදී සුඛ වේදනාවනේ ඇති වෙන්නේ. ඒ සුඛ වේදනාව අපි මොකද කරන්නේ? ඇලෙනවා. ඇලෙනවා කියන්නේ මොකද්ද? ලෝභය, රාගය, අන්න ක්ලේශය. අන්න කෙලෙස් අවුස ගත්තා. අමනාප අරමුණේදී අපි මොකද කරන්නේ? ගැටෙනවා. ගැටෙනකොට මොකද වෙන්නේ? අන්න ද්වේෂය ඇති වෙනවා. ගැටෙනවා. අමනාප අරමුණේදී ඇති වෙන්නේ දුක් වේදනාව. නේ? අමනාප අරමුණක් අහම දුක් වේදනාව. දුක් වේදනාවදී කරන්නේ ගැටෙන එක. ගැටෙනවා කියන්නේ ද්වේෂය. මනාප අමනාප කියන දෙකම තියෙන අරමුණක් ආවොත් ඒකේ අපි මොකද කරන්නේ? ඒකේදී අන්න අපට ඇති වෙනවා උපේක්ඛා වේදනාව. මධ්‍යස්ථයි. එතකොට ඔන්න හිතනවා ඒක ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. මෙන්න මේ විදිහට හැමදාම තියෙනවා නම් හොඳයි කියලා මෝහෙන් මුලා වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැති දෙයක් ඒ විදිහට තියෙනවා කියලා. ආන්න බලන්න එතකොට මොකද වෙන්නේ? ඔන්න ආපහු මතක තියාගන්න. එක එක්කෙනාගේ රුචිකම් අනුව තමයි මනාපමනාපේ තීරණය වෙන්නේ. එතකොට එකම රූපයට කෙනෙක් මනාප වෙන්න පුළුවන්, කෙනෙක් අමනාප වෙන්න පුළුවන්, කෙනෙක් මනාපමනාප දෙකම සමබරව තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මනාප අරමුණුත් එක්ක ඇති වෙන වේදනාව සුඛ වේදනාවයි. සුඛ වේදනාව නිසා ඇවිසිලෙන ක්ලේශය මොකද්ද? රාගයයි. අමනාප අරමුණු නිසා ඇති වෙන වේදනාව දුක් වේදනාවයි. දුක් වේදනාව නිසා ඇවිසිලාගෙන ක්ලේශය පටිඝයයි. ඊට පස්සේ මනාප අමනාප කියන ස්වභාව දෙකින්ම යුක්ත අරමුණු නිසා ඇතිවෙන වේදනාව උපේක්ඛා වේදනාවයි. උපේක්ඛා වේදනාව නිසා ඇති වෙන ක්ලේශය මොකක්ද? මෝහයයි. අන්න එතකොට මේ මනාපමනාප භාවයන්ත් එක්ක මොකද වෙන්නේ? අර වේදනාවල් ඇති වෙලා සුඛ දුක් උපේක්ඛා වේදනා ඇති වෙලා ඒ වේදනාවන් හරියට කලමනාකරණය කරලා සිහියෙන් නුවණින් දකින්න බැරි කම නිසා අපි ඔන්න සුඛ වේදනාවේ ඇලෙනවා, දුක්ඛ වේදනාවේ ගැටෙනවා, උපේක්ඛා වේදනාව මුලා වෙනවා. ඇලීමට කියන්නේ රාග, ගැටීමට කියන්නේ ද්වේෂ, මුලාවට කියන්නේ මෝහ. එතකොට අකුසල මූල ටික ඔක්කොම අවශ්‍යගත වෙනවා. එතකොට හිත පිරිසිදුද කිලිටි? කිලිටි. අන්න හිත කිලිටි කරගන්න හැටි. නේද? එතකොට දැන් මොකද්ද කරන්න ඕන? කිලිටි කරගන්නේ නැතුව ඉන්න නම් මේ කියන අරමුණු වල යථා ස්වභාවය හොඳට දකින්න ඕන. යථා ස්වභාවය හොඳට දකින්න. අර දැකපු රූපයේ යථා ස්වභාවය හොඳට දකින්න ඕන. අර ඇහැට පෙනුණනේ රූපයක්. ඒ රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඒක තමයි යථා ස්වභාවය දකින්න කියන්නේ. අනිත්‍ය වශයෙන් දකින්නවා කියන එක ආකාර කීපයකට කරන්න පුළුවන්. එකක් තමයි අනුපිළිවෙලින් ඒ රූපය වෙනස් වෙලා යන හැටි දකින්න එක. හැබැයි ඒක ටිකක් වෙලා යන වැඩක් නේ. නේද? දැන් කවුරු හරි ලස්සන කෙනෙක් දැක්කහම එයාගේ රූපයට අපිට ඇලීමක් ඇති වෙනවා නම් ඒක නවත්ත ගන්න අපි මොකද කරන්නේ? ඔන්න රූපේ අනිත්‍ය වෙන හැටි දකින්න. ඉතින් ඕක දකින්න ටික වෙලාවක් යනවනේ. දැන් මේ ලස්සනට ඉන්න එක අනිත්‍ය කරන්න එපා හිතින්ම. නේද? කොණ්ඩේ කළු එක්කෙනාගේ කොණ්ඩේ සුදු කරන්න ඕන, දත් හොඳට තියෙන එක්කෙනාගේ දත් හලන්න ඕන. නේද? හැම හොඳට තියෙන එක්කෙනාගේ හැම රැලි වටන්න ඕන, කොන්ද කෙලින් තියෙන එක්කෙනාගේ කොන්ද කඩන්න, කොන්ද කුදු කරන්න ඕන. ඔය ආදී වශයෙන් දැන් ඕ මනසින් හිතන්න ගියාම වෙලාව යනවා ටිකක්. නේද? ෂණිකව කොහොමද දැන් මේ රූපය අනිත්‍ය කරන්නේ? එකකින් එකක් අනිත්‍ය. ඒකට කියන අඤ්ඤතා භාව අනිත්‍ය කියලා. එක රූපයක් දැකලා අන්න ඒකට නම් ආසාය තියෙන ඒක දිහා බලන්නද වෙන රූපයක් දිහා බලනවා. වෙන එකක් බලපු ගමන් මොකද වෙන්නේ? මුලින් දැක්ක එක අනිත්‍ය වෙනවා. අඤ්ඤතා භාව ෂණිකව අනිත්‍ය වෙනවා. ආන්නේ මේ විදිහට අනිත්‍ය දකිනකොට දැන් මුලින් දැක්ක එකටනේ මනාපය ඇති වුනේ. ඊළඟ එක දකිනකොට මේ මනාපේ ඒ රූපේ සම්බන්ධයෙන් මනාපයක් නැහැ. එහෙම නැත්නම් ඒ රූපයේ සම්බන්ධයෙන් රාගය ඇති වෙන්නේ නැහැ. ද්වේෂය ඇති වෙන්නේ නැහැ. රාගය, ද්වේෂය, මෝහය ඇති වෙන්නේ නැති වෙන විදිහට ඒ අරමුණු දිහා බලනවා. කොහොමද? අර විදිහටම මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන දේවල් නෙමේ කියලා තේරුම් ගන්නවා. ඒක මේ ඇස් දෙක වහගෙන අත් දෙක උකුල තියාගෙන එක තැනකට වෙලා ඉඳගෙන කරන්න ඕන එකක් නෙවෙයි. ඒක හොඳ ප්‍රැක්ටිස් එක ආවට පස්සේ රූපේ බැලනකොටම ඒක තේරෙනවා. ශබ්දය ඇහෙනකොටම මේ කතා කර ඉඳෙද්දී මේක තේරුම් ගන්නවා. ආන්නේ මට්ටමට හිත දියුණු වෙනවා. එතකොට ඕනෑම සමාජයක ඒ කෙනාට ඉන්න පුළුවන්. එයා සමාජයට දොස් කිය කිය අනේ මේ මෙහෙ හිටියොත් තමයි මම මේ නරක වෙන්නේ, මගේ හිත කිලිටි වෙන්නේ කිය කිය සමාජයට දොස් කිය කිය ඉන්නේ නැහැ. එයා වැඩ දන්න කෙනා නිසා, ධර්මයේ දන්න කෙනා නිසා අරමුණු හමුවේ හිත කෙලෙසා ගන්නේ නැතිව ඉන්න අවශ්‍ය කරන චින්තනෙන් පොහොසත් වෙච්ච කෙනෙක් නිසා එයා ඕනෑම සමාජයක ඕනම අර්බුදකාරී පරිසරයක හිත කඩා වට්ට ගන්නේ නැතුව ජීවත් වෙනවා. අන්න ඒකනේ අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව අපිට බෑනේ මේ ලෝකෙන් පලා යන්න. නේද? මේ අරමුණු හිඳ තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ. ඒ හිඳ කිසිම රූපයක් නැති දැනකට මං ගිහිල්ලා ඉන්නවා. කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති දැනකට විලා ඉන්නවා. කිසිම ගඳක් සුවඳක් දැනෙන්නේ නැති දැනකට ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. එහෙනම් මෙන්න මේ අරමුණු සහිත ලෝකයේම හිත කිලිටි කරගන්නේ නැතිව ජීවත් වෙන්නට අවශ්‍ය කරන දර්ශනය ඇති කරගෙන වාසය කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් හිත කිලිටි කරගන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අරමුණු දිහා හොඳට බලන්න, නුවණින් බලන්න. එතකොට මේ අරමුණ ඒකාන්ත දුකක් නෑ, වගේම කිසිම අරමුණක ඒකාන්ත සැපයකුත් නැහැ. එතකොට ඒකාන්ත සැපයක් නැති නිසා තමයි. ඒකාන්ත දුකක් නැති නිසා තමයි. මේ සත්වයා ඒවයි ඇලෙන්න ගැටෙන්නේ නැතු ඉන්න හැකියාව ඇති කරගන්න කියන එක මෙහිදී අවධාරණය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය ඒකාන්තයෙන්ම සැපයක් නම් දුකට නැඹුරු නැත්තම් සත්වයෝ රූපේ කලකිරෙන්නේ නැහැ නේද? දැන් රූපේ ඒකාන්තම සැප නම් රූපේ වෙනස් වෙන්නේ නැත්තම් රූපේ කලකිරෙන්න ඕනද? කලකිරෙන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍ය අපි එක එක කෙනා කෙරෙහි කලකිරෙනවනේ. මොකක් නිසාද කලකිරෙන්නේ? එයා දැන් හරි වෙනස් එහෙමනේ කියලා කලකිරෙන්නේ නේද? වෙනස් නොවනේ. ආ ඉස්සර වගේමයි අනේ කිසිම වෙනසක් නැතුව ඉන්නවනේ කියලා තමයි එයා කෙරෙහි පැහැදෙනවා. එතකොට කලකිරෙන්නේ මොකක් නිසාද? වෙනස් වෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය ඒකාන්තයෙන්ම සැපයක් නම් දුකට නැඹුරු නැත්නම් සත්වයෝ රූපේ කලකිරෙන්නේ නැහැ. ඉතින් දිගටම සැපටනේ තියෙන්නේ. නමුත් එහෙම නෙවෙයි රූපය. රූපය කියන එක ඒකාන්ත සැපයකින් යුක්ත එකක් නෙවෙයි කියලා තේරුම් ගන්න. රූපය දුකට නැඹුරු එකක් කියලා තේරුම් ගන්න ඕන. ආන්න එහෙම නැඹුරුයි කියලා තේරුම් අරගෙන ඒ රූපේ අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ ඒකේ දැඩිව අල්ලගන්නේ නැතුව ඉන්න අවශ්‍ය මානසිකත්වය ඇති කරගන්න. ආන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන්න ඕන ක්‍රමයක්. ඒ තමයි මොකද්ද? ඕනෑම දෙයක් පිළිබඳව යථාර්ථවාදීව හිතනකොට ආකාර පහකට හිතන්න ඕන සෑම දෙයක් ගැනම. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු නිසානේ දැන් අපේ හිත කිලිටි වෙන්නේ. ඒ අරමුණු නිසා හිත කිලිටි වෙන එක නවත්ත ගන්න නම් අරමුණු පරිහරණය කරනකොට සෑම ක්‍රියාකාරකමක්ම දකින්න ඕන ක්‍රම පහකට. මොකක්ද ඒ ක්‍රම පහ? ඒකට කියනවා සමුදය, අත්ංගමය, ආස්වාදය, ආදීනවේ නිස්සාරණය. දැන් ඔන්න මෙහෙම හිතන්න. මේ ඇහැ හැම එකකටම ගන්න ලේසියට උදාහරණ කියන්න. ඔන්න කවුරු හරි කෙනෙක් ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපය දැකන කෙනා සමහර වෙලාවට ඒකේ මනාපයක් ඇති කරගෙන ඒ තුල ඔන්න හිතේ සුඛ වේදනාවක් ඇති කරගෙන ඒකේ තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්. දැන් ඕක නවත්ත ගන්නේ කොහොමද? තණ්හාවෙන් බැඳෙනවා කියන්නේ ක්ලේශයක් ඇති කරගත්තා. දැන් නවත්ත ගන්නේ කොහොමද? අර පස්ස ආකාරයට දැන් රූපය ගැන හිතනවා. කොහොමද? ඉස්සෙල්ලම සමුදය. සමුදය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ රූපය දකිනවා කියන වැඩේ උනේ කොහොමද කියලා බලනවා. කොහොමද රූපේ දැක්කේ? රූපේ නිකම්ම දකින්න බෑනේ. රූපේ දකින්න නම් ඇහැක් තියෙන්න ඕන. ඇහැ සුරහි චක්කු විඥානයත් ක්‍රියාත්මක වෙන්න ඕන. බාහිර රූපයක් තියෙන්න ඕන. ඒ තුනම එකතු වෙන්න ඕන. ඒකට කියනවා චක්කු සම්පස්සය කියලා. එකතු වීම නිසා තමයි රූපේ ඇහැ රූපේ දැක්කේ. ආන්න ඒක තමයි රූප සමුදය කියන්නේ. අන්න රූපේ හටගත්ත හැටි දැක්කා. ඊට පස්සේ ඒ රූපේ කොහොමද නැති වුනේ? අත්ංගමයක් දකින්න ඕන. මෙතන චක්කු විඥානයක් තිබ්බේ නැත්නම්, ඇහක් තිබ්බේ නැත්නම්, රූපයක් තිබ්බේ නැත්නම්, චක්කු සම්පස්සයක් හටගත්තේ නැත්නම් රූපයක් දැකීමක් වෙන්නේ නැහැ. රූපය විඳීමක් වෙන්නේ නැහැ කියලා දකිනවා. අන්න අත්ංගමයක් දැක්ක. සමුදය අත්ංග. ඊට පස්සේ දැන් ඉතින් තියෙන හිඳ කොහොම හරි ඇහැ රූපේ දැක්කනේ. දැක්ක රූපෙට මනාපයි. මනාප නිසා හිතේ ඇති වුනේ මොකද්ද? සුඛ වේදනාවක්. ඒවත් ආස්වාදයක්. ඒ ආස්වාදයේ ඇති වුනේ මේකට මනාපය ඇති කරගත්ත නිසා, මේ සුඛ වේදනාව ඇති වුනේ මනාප අරමුණක් බවට පත් වෙච්ච නිසා කියලා දැනගන්න. ඒ කියන්නේ රූපයේ තියෙන ආස්වාදනීය ස්වභාවය තේරුම් ගන්නවා. එච්චරයි. රූපේ ලස්සන නම් ලස්සනයි කියලා දන්නවා. එච්චරයි. ඊට පස්සේ ආදීනමය. ආදීනමය කියන්නේ මොකද්ද? අර ලස්සන, අර ආස්වාදනීය ස්වභාවය හැමතිස්සෙම එහෙම තියෙන්නේ නැහැ. ඒකත් ඊළඟ අරමුණේදී වෙනස් වෙනවා කියලා දැනගන්න. මොකද දැන් ඇහැට පේන්නේ අර රූපේ විතරක් නෙවෙයි. තව රූප කොච්චර පේනවද? කනට තව කොච්චර ශබ්ද ඇහෙනවද? ගෝචර වෙන අරමුණුත් එක්ක අර මුලින් ඇතිවෙච්ච ඒව විනාශ වෙලා යනවා. එහෙනම් මුලින් ඇතිවෙච්ච ආස්වාදය දෙවනුව ඇති වෙන අරමුණ නිසා වෙනස් වෙනවා කියලා දැක ආදීනව. එහෙම වෙනස් වෙනවා කියලා දැනගත්තාම මොකද කරන්නේ? අනේකේ තණ්හාවෙන් බෙදෙන්නේ නැහැ. ඇයි ඒ? වෙනස් වෙන දේවල් වල තණ්හාවෙන් බැඳුනොත් උරුම වෙන්නේ දුක විතරයි කියලා තේරුම් ගන්න. නේද? දැන් ඕන දෙයක් එහෙමනේ ඕන එක වෙනස් වෙන අය එක අපි තණ්හාවෙන් බැඳුණු පුද්ගලියොත් එක බැඳුණා අන්තිමේදී අපිට උරුම දුක විතරයි. ලෝකෙ හැටි එහෙම තමයි. හැම දෙයක්ම වෙනස් වෙන එකේ මේ ආ විතරක් නොවෙනස්ව තියෙන දෙයක් හේතුවක් නැහැනේ කියලා හිතන්න ඕන. ආන්න එහෙම හිතුවනම් අනවශ්‍ය විදියට යාට බැඳෙන්නේ නැහැ. එහෙම බැඳෙන්නේ නැති එක්කෙනා වෙනස් වුණා කියලා අපිට දුකකුත් නැහැ. අන්න මේ විදියට පුද්ගලයෝ ගැන හිතන වගේ මොකද කරන්න ඕන? රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ හැම අරමුණක් සම්බන්ධයෙන්ම ඔන්න ඔය විදියට හිතන්න ඕන. එතකොට එහෙම හිතනවා නම් ඒ අරමුණු ඇති වෙල නැති වෙල යන්නේවා කියලා තේරෙනවා නම් වැටහෙනවා නම් ඒ අරමුණු වල තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හන් අල්ලගන්න. තණ්හාවෙන් අල්ලගත්තේ නැත්නම් එතන ලෝභය ඇති වෙන්නේත් නැහැ, ද්වේෂය ඇති වෙන්නේත් නැහැ, මෝහය ඇති වෙන්නේත් නැහැ. තණ්හාව නිසා තමයි ලෝභය ඇති වෙන්නේ. තණ්හාව නිසා තමයි ද්වේෂය ඇති වෙන්නේ. ඒ දෙකම තණ්හාව ඇති වෙන්නේ මෝහය නිසා. ඒතර මෝහය නැති කරන්න අවශ්‍ය කරන විදිහට අන්න අර පස් ආකාරයට සමුදය අත්හංගමේ ආස්වාදේ ආදීනෝ මේ දකින්නව නම් ඊට පස්සේ යාට නිස්සාරණ අතහරින්න ලේසි. ආන්න එහෙම අරමුණු දැක දැක අතහරින කෙනාට අරමුණු පරිහරණය කර කර මොහොතක් පාසා අතහරින කෙනාට ජීවිතේ හරි පහසුයි. දැන් හරියට වේගෙන් ධාවනය වෙන කෝච්චියක් වගේ. දැන් වේගෙන් කෝච්චිය ධාවනය කර දෙපැත්තේ තියෙන ඒවා බල බල ඒවා අතහැර හැර යනවා. අපි ඒවා ඇලි ඇලි ඒව ගැන හිත හිත යන්නේ. ඒ වාගේ මේ ජීවිතයත් පහසු කරගන්න පුළුවන්. ආන්න එහෙම කෙනාට ඇලෙන තැන ඇලෙන්නේ නැති නිසා, ගැටෙන තැන ගැටෙන්නේ නැති නිසා, මුලා වෙන තැන මුලා වෙන්නේ නැති නිසා එයාගේ හිත පිරිසිදු. එතකොට හිත පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙන තමන්ට. හිත කිලිටි වෙන්නේ තමන්ට. මොකක් නිසාද? කිලිටි වෙන්නේ මෙන්න මේ කියන පස් ආකාරයට අරමුණු දිහා බලන්නේ නැතිකම නිසා. මොකද්ද පහ? සමුදය, අත්ථංගමය, ආස්වාදේ, ආදීනව නිස්සාරණ. ඔය විදිහට යම් කිසි කෙනෙක් ඕනම අරමුණක් දකිනව නම් ඒ අරමුණු වල අවබෝධයෙන් කලකිරෙනවා. ඒකට කියනවා නිබ්බිදාව කියලා. අවබෝධයෙන් කලකිරෙන කෙනා නිබ්බිදා විරජ්‍යති. කිසිම එකක ඇලෙන්නේ නැහැ. කලකිරුණු කෙනා ඇලීම ඇති කරගන්නේ නැහැ. විරාගා විමුච්ඡති. ඇලීමක් නැති දැන මිදීමක් තියෙන නිදහස් වීමක් තියෙන්නේ. එතකොට එයාගේ හිත සියලු කෙලෙසුන්ගෙන් මිදුණු බවටපත් වෙනවා. නිදහස් වුණු සිතක් බවටපත් වෙනවා. ආන්න එහෙම කෙනාගේ හිත පිරිසිදුයි. එතකොට ඒ හිත පිරිසිදු කරගන්න හැකියාව තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ඔබට අපිට. ඒ හැකියාවෙන් උපරිම ඵල නෙලාගෙන හිත පිරිසිදු කරගෙන ජීවිතේ ජය ගන්න ඔබ වෑයම් කරන්න ඕන. ඒ නිසා එක එක්කෙනා හිත පිරිසිදු කරලා හිත හදලා දෙනකම් බලාගෙන ඉන්නේ නැතුව නේද? ධර්මයට වඩා සමීප වෙලා ඔබේ කාර්යභාරය ඔබ හරියට ඉෂ්ට කරගත්තොත් ඔබට නොබියව පිරිසිදු මනසකින් මරණයට මුහුණ දෙන්න පුළුවන්. එහෙම කෙනා නිවන් දැකේ නැත්නම් මරණයට පිරිසිදු මනසකින් මුහුණ දෙන නිසා ඊළඟ භවයත් ඒකාන්තයෙන්ම සුඛිත මුදිත කරගෙන සුවපත් කරගෙන වාසනාවන්ත ජීවිතයක් ලබාගෙන කටයුතු කර කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් එලෙසින් කටයුතු කරන්න අරමුණු හමුවේ සිහිය නුවණ පාවිච්චි කරලා හිත කිලිටි කරගන්නේ නැතුව ඉන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්නත් ඔබ හැම දිනාටම සංයුක්ත නිකාය කන්ද සංයුක්තේ මහාලි සූත්‍රයේ ඇසුරෙන් සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. අද රිවිෂන් දෙන්නේ නැහැ. ඔයත් හොඳට ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් හිත කිලිටි වෙන්නේ කොහොමද? පිරිසිදු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව මහාලී කියන ලිච්ඡවි රජුරුවන් අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරු සහිත දේශනාවයි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළේ. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කළේ කොළඹ හත මලල සීක්‍රමාවතී පදිංචි පින්වත් විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල් සිංහමෑණියන්, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මතීෂ පුතණුවන්, අංජලි දියණිය, ආනගි මිනිබිරිය, විනෝද් මුණුපුරා කියන පවුලේ පින්වත්තුන් එකතු වෙලා විශේෂයෙන්ම 2016 වර්ෂයේ අප්‍රේල් 21 වෙනි දින අභාව ප්‍රාප්ත වූ ආචාර්ය ඩී.බී. නිහාල් සිංහ මැතිතුමන්ට පින් අනුමෝදන් කරන්න, දෙපාර්ශ්වයේම දෙමව්පියන් සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කරන්න පින්කම කළේ. බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුල පහළ කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් හැම දිනාටම මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.